ඔයාලට සුබ දවසකට ආසිරිත් අරගෙන ඔයාගේ නිවසේ තවත් ලස්සන අලංකාරය වැඩි කරගන්න ඔන්න ඉතින් ඔයාගේ නැත පිනා යන ලස්සන ඕකිඩ් බඳුනකින් සැදුම් ලත් මල් පොකුරක් අරගෙන ඔයාගේ නිවසටම ඉක්මන් වගා නාලිකාව ආවා ඔන්න ඉතින් ඔයාලා ආයිබෝවන් කියලා පිළිගන්නවන්න ඕකිඩ් පැලයක් තමයි මේ තියෙන්නේ ඉතින් දැන් මේ මල් පිපුණු ඕකිඩ් පැලයක් කොහොමද බඳුන් ගත කරන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ සුපුරුදු පරිදි මාගේ ඉක්මන් වගා නාලිකාවට අලුතෙන් සම්බන්ධ වෙන ඔයා තාම මාගේ ඉක්මන් වගා නාලිකාව subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා පහල තියෙන ඕල් notification bell icon එකත් ඕකේ කරලා තියාගන්න ඉතින් හරි ඔයා ලයික් කරන්න කමෙන්ට් කරන්න හැම කමෙන්ට් එකකටම මම මට අවස්ථාව තියෙන වෙලාවක ඔයාගේ ඒ පිළිතුරු වලට මම පිළිතුරු සපයනවා ඉතින් හරි එහමනම් අපි වීඩියෝ එකට යමු ඉතාමත් අලංකාරයට අපේ කාන්තාව පක්ෂය වැඩියෙන්ම හැම වෙලාවෙම හැම මොහොතේම ඉතාමත් ලස්සනට අලංකාරයට ඉඳ ආසයි ඒ වගේම අපේ කාන්තාව පක්ෂය නිසා තමයි අපේ නිවස අලංකාරයට තියෙන්නේ මොකද ඔවුන් නිතරම ඉතාමත් ලස්සනට අඳින්න පළඳින්න ලස්සන ලස්සන දේවල් නිර්මාණය කරන්න ඒ වගේම අපේ නිවසේ අපි නිවාස තැනුවට පස්සේ නිවාස අලංකාරය කරලා අපිට ඉතාම ලස්සන වර්ණයක් ගන්න හිතට සතුටක් ඒ වගේම මනසට සහනයක් නෙතට අලංකාරයක් ගෙන දෙන්නේ අපේ කාන්තා. ඉතින් මේ ඕකිඩ් ගැන කතා කරනකොට ඕකිඩ් වර්ග ගණනාවක් තියෙනවා. අපේ නෙත වසඟයට පත් කරන විවිධාකාර විදියට අලංකාරය වර්ණවත් ගන්නවන එක එක වර්ණ වලින් මේ ඕකිඩ් මල් වර්ග තියෙනවා. ඉතින් ඒ මල් වර්පාට ඕකිඩ් මල් වර්ගය තමයි අද ඔයාලට මම මේ වීඩියෝ එකෙන් බඳුන් ගත කරන්න යන්නේ. ඉතින් දැන් මේ මල් පිපුණු මේ අත්තක් තමයි මම අද ඔයාලට බඳුන් කරගෙන යන්නේ. මොනවද අපි දැන් මේ බඳුන් ගත කරගන්න හරිය නිවර්දව මේකට භාවිත කරන පොහොර. එහෙමත් නැත්නම් මේ ද්‍රව්‍ය මේකට අවශ්‍ය කරන පෝෂක පදාර්ථක ද්‍රව්‍ය මොනවද කියලා තමයි දැන් මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. හරි. දැන් අපිට මේ ඕකිඩ් වගාවක් කරනකොට මේ ඕකිඩ් වගාව බඳුන් ගතව මල් පෝච්චි වල මේ විදියට බිම සාමාන්‍යයෙන් කරගන්නත් පුළුවන්. හැබැයි ගොඩක් දෙනෙක් මේක කරන්නේ මේ ගස් උඩ එල්ලලා එහෙමත් නැත්නම් ගහට පොල්ලිලි බැඳලා ඒ ආකාරයට තමයි මේ ඕකිඩ් වගාව සම්පූර්ණ ලස්සන මල් ගන්න වගාවක් හැටියට කරන්නේ. අපිට නෙත ගැටෙන තැන් වල ලොකු ගසක් තියෙනවා නම් ඒ ගසට මේ ඕකිඩ් පැලයක් තියලා වෙල්ලා පොල්ලිලි බද්දයක් කරලා ඉල්ලලා ඒ පොල්ලිලි වලට තියලා වෙල්ලා ගහට බැඳලා වෙල්ලා අපිට ලස්සන අලංකාර මලක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම මේ මලක් පිපුණාම ඔයාගේ නිවසට ඉතාම සුන්දර අලංකාරයක් ගෙන දෙනවා. සාමාන්‍ය මාස 4-5ක් විතර මේ මල පරවෙන්නේ නැතුව අපිට නිතරම දකින්න පුළුවන්. ඉතින් ඒක අපේ සිත ගත ඒ වගේම නෙත මන පිනා යන දර්ශනයක්. ඉතාම සුන්දරයි, ඉතාම අලංකාරයි. හරි, ඉතින් එතකොට දැන් අපිට මේකට මෙන්න මේ වාගේ කුඩු කරගත්ත ගඩොල් කැට කීපයක් අවශ්‍ය වෙනවා. ඊළඟට මෙතන තියෙනවා කෝබත්. මේකට විශේෂම අවශ්‍යම කරන දෙයක් තමයි මේ කොහොබත්. මොකද මේ ඕකිඩ් වගාවට මේ කොහොබත් අවශ්‍යමයි. නේ අඟුරු. මේවා ඔයාලා දන්නවා දැන් අපිට මේක අඟුරු ඔයාලට නැත්තම් මේක දර කැල්ල පුච්චලා වෙලා මේ අඟුරු ලබා ගන්න පුළුවන්. හරි. එතකොට මේ තියන්නේ පොල්ලෙලි කපාගත්ත පොල්ලෙලි කැබිලි. මේ පොල්ලෙලි කැබිලි අපිට මේ වගාවට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මොකද මේක සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති ඕනම තැනක පොල්ලෙලි වල තමයි බඳුන් ගත කරලා තියෙන්නේ. මොකද මේ පොල්ලෙල්ලේ තියෙනවා විශාල පොහොර ප්‍රමාණයක්. මේ පොහොර ප්‍රමාණයත් එක්ක මේක රඳවා ගැනීමට, මුල් වලට සීතල ගැනීමට, ගහට අවශ්‍ය ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, නයිට්‍රජන් වැනි දේවල් රඳවා ගැනීමේ ශක්තිය සීතලත් එක්ක මේ පොල්ලෙලි වල තියෙනවා. එතකොට අපිට දැන් මේක සිරවා ගන්න මොනවද අවශ්‍ය කරන්නේ මම පෙන්නුවා. ගඩොල් කුළු කැට සහිත ගඩොල් කැට, ඒ වගේම කොහොබත්, ඒ වගේම දරාඟුරු, ඒ වගේම මෙන්න මේ වාගේ බඳුනක තමයි දැන් මම මේක බඳුන් ගත කරන්න යන්නේ. බඳුනක් හැටියට, මල් පෝච්චයක් හැටියට පාවිච්චි කරලා තමයි මම මේක දැන් මේක භාවිතා කරන්නේ. මේක එතකොට මේ කාදුව තියෙන ඉඳා මේක අපිට එල්ලලා වුණත්, ගහක එල්ලලා වුණත් මේක තියාගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ වාගේ බඳුනක් මම මේකට තෝරාගත්තේ. පිපුණු මේ අත්ත තමයි දැන් මම බඳුන් ගත කරන්න යන්නේ. මේකට නම් ලොකු ප්‍රමාණයක් පොහොර දාන්න පුළුවන්. මේකෙත් ඒ වාගේ තමයි. මේ මැදින් වැඩි ජලය ඉවත් වෙන්න මේ මැදින් තව්වක් විද ගන්න ඕන. මේ වාගේ
හරි මේකේ අඩියට ඊට පස්සේ මේ වාගේ පොඩි පොඩි ගඩොල් කැට ටික මේකට දා ගන්නවා ඊට පස්සේ වලට කපාගත්ත පොල්ලෙලි පොල්ලෙලි මේකට අතුරුණයක් විතර මේ විදිහට ඊළඟට දානවා හරි ඊට පස්සේ අඟුරු අඟුරු ටිකකුත් මේකේ අඩියට මේ විදිහට දානවා හරි දැන් මේ තියෙන්නේ කොහොබත් කොහොබත් තමයි මේකේ මුල් අද්දන කිට්ටුවටම මේකේ දාගන්නේ කොහොබත් කොහොබත් වලට තමයි එකට මුල් අල්ලගන්නේ ඒ වගේම මුල් ඇදගන්නේ කොහොබත් වලට තමයි මූල පද්ධතිය අල්ලගන්නේ මේක පුළුවන් තරම් කොහොබත් වලින් යට කරලා ඊට පස්සේ පොල්ලෙලි කෑලි මේ වාගේ අඩුක් කර ගන්නවා හරි දැන් මේ කොහොබත් ටික මැදට මේ විදිහට දානවා ඉතුරු දැන් ඊට පස්සේ මේ මල් පිපුණු මේ අත්ත මේ තියෙන්නේ මේක මුල් වලට කිසිම හානියක් නොවෙන්න මේ කොහොබත් දාපු තැනට මේ විදිහට තියලා වෙලා නැවත වාරයක් මේ පොල්ලෙලි මේකට පුරවා ගන්න පොල්ලෙලි කැපිලා ටික ඊට පස්සේ මේකට මේ විදිහට පුරවා ගන්නවා ඊට පස්සේ මේ අඟුරු අඟුරු කැපිලා ටික මේකට ওই විදිහට දානවා තාම මේකට අපිට ගඩොල් කෑල්ලක් එකතු කර ගන්න පුළුවන් හරි ඉතින් ඊට පස්සේ මේ බඳුන පිරෙනව මේ කපාගත්ත පොල්ලෙලි කැපිල ටික මේකෙන් පුරවා ගන්නයි තියෙන්නේ හරි දැන් එතකොට මේක හෙල්ලෙන්නේ නැති තැනක මුල් අදිනකම් මේක හෙල්ලෙන්නේ නැති තැනක අපි තියා ගන්න ඕන මේක එල්ලලා තියා ගන්න නම් මේම එල්ලලා තියා ගන්නත් පුළුවන් එහෙම නැතුව අපිට නිවසේ ඉඩ තියෙන තැනක අලංකාරයක් ගන්න පුළුවන් විදිහට තැනක මේක මේ විදිහට තියන්නත් පුළුවන් හැබැයි ගොඩක් සූර්ය තාපය එන තැනක තියන්න එපා මොකද මේකට ගොඩක්ම සූර්ය තාපය හරියන්නේ නැහැ ආම සූර්ය තාප 150ක වගේ සූර්ය තාපයක් තිබුණාම හොඳටම ඇති ඔන්න ඉතින් ඉක්මන් වගා නාලිකාව අද ඔයාගේ නිවසටම ඇවිල්ලා එල්ලා ඕකිට් මල් බඳුනකුයි මල් පොකුරුකුයි එක්ක ඇවිල්ලා වෙලා ඔයාගේ නිවසේ අලංකාරය වැඩි කරගන්න ඕකිට් මල් අත්තක් इताम सरल लेसियें बंधुंकने कोहमद एकट अवश्य अमुद्रव्य पोर मनोवाद कील दुना इति मंगितना वेलट गुडाकम मेघ पैदरी अति वाले निवस अलंकार अरे दिन मे वागे लसन वीडियो वेलट नरभीम सदा दिखटम मागे इकमन वग नालिकावत्ती नवत मेवागे वीडियो करगन वेलट इता इकमणिम वाल लंगट इनवा एनंग वेलट सुभ दवसा जय विवाह।